සමන්තා චක්කවාලේ සූ අතරා ගච්චන්තු දේවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්මස් සවන කාලු අයංබදම්තා දම්මස් සවන කාලු අයංබදම්තා දම්මස් සවන කාලු අයංබදම්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතුූ අරහතු සම්මා සබුද්දස්ස නමුෝතස්ස භගවතුූ අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්තේට අපගේ නමස්කාරය වේවා. සුපින්වත්න ඔබ හැම දෙනාම අදත් ඉතාම ශ්‍රද්ධහවින් බලාපොරොත්තු වන්නේ ධරමස්ශ්‍රවනය කරන්නටයි. බනහන්නටයි. පිනොත්න බුදුරජාණන් වහන්සේගේ ධරමී ආකෘතික ගතවීම පිළිබඳ අපි වෙනදාට වඩා ගොඩාක් හොයල බලන්න වන හේතුව තමයි දැ බුදුරජානසිගේ දේශනාවේ ආකෘතික ගතවීම වෙනම එකක්. ැ ලෝකයේ සාමාන්‍යෙන් පුරුදු වෙලා ඉන්නේ බාහිරට හිත විසුරුවාගෙන යම් තෘප්තියක් ලබන්න අපි සතුටුවෙන ක්‍රමය එක තමයි ඇැමලාකොම් බාරට හිත විසුරුණ හම අපට තියෙනවා හරි උත්තේජනය සතුට අක්තියනෝ එත බාහිට හිත විසුරුුණාට පස්සේ අපිට ඇතිවෙන සතුට තමයි දැන් එක ගැන රූප සබ්දා රසා ගන්දා පොට්ටබ්භාච මනෝරම සම්පූරණයම් එලියට හිත විසිරෙනකොට රූප දකිනකොට ශබ්දැහෙනකොට ගඳ සුවඳ විඳිනකොට රස දැනෙනකොට එකන කයියට පහස්ස දැනෙනකොට හරි සතුටක් අපේ හිත තුළ ඇති වෙන ඒක හිත එකඟවීම මත උද්ගත වෙන මනෝ භාවයක් නෙමේ හිත විසිරීම මත මතු වෙන තත්වයක් හැබැයි දැන් බුද්ධ දේශනාව පැහැදිලි කරනවා ඊට වඩා වෙනත් එකක් දැන් එතුරක ෙ කියල නැති හිට එලියට ගිහිනුත් යම් කි රූපයක් දැක්හම සතුටනක් තිනොන රූප බැල හම මොදවෙන්න කියෙල් එකල සබද්ානකට යම් කි උත්ේ නැති නො එහම සබ් දැහවට කිසි ප්‍රශ්නයක් නෑ වගේ කියල හිතන්න පුළුව ඒකහිම ප්‍රශ්නයක් නෑ තමයි. රප බලන වෙලාවට හැබැයි රූපේ පිළිබඳව විෂ්ටම ඉෂ්ට ඒක පිළිගන්නේ ඉට්ටාකම්තා මනාපා පිය රූපා කාමූප සංහිතා වසිෙන් ඉෂ්ට අයි කාම්තයි මනාපයි ප්‍රිය වඩවනෝකිල එලිය රූපය අල්ලගත්ත හම ඒ රූප අපිට නඩත්තු කරන්න වෙනවා. දැව අපි අල්ගත ේවල්තම අපට නත්තු කරන්නවෙෙන අපි අල්ලගෙන නැත්තම් අපි නඩත්තු කරන්න දෙයක් නෑනෙ. දැ සාමාන්‍යෙන් භික්‍ෂුවකට මානසික වසින් අල්ලගත්ත ගොඩාක් දේවල් නැති නිසා ොඩාක් දවල් නඩත්තු කරන්න නෑ. ති අදම මේ දේශනාව කරලා පම්සල් ගියත් එකයි නත් එක එක මගෙන විශේෂ හෙවිල්ලට විේෂ කෙනෙක් නෑ හැබැ උඩ පුළුවන්න බංකමක්නය නත්තතිවරයි අද පොඩ්ඩක් එල ඉඳල යනවාකිල ඔබට හෙම බෑයි ස්්ටකාන්ත මනාප ප්‍රියවඩවන වසයෙන් ලෝකේ හොයන තාකල් ඒවා පිළිගන්න තාකල් ඒ පිළිගත්ත දේවල් අපට නඩත්තු කරන්න වෙන. එක තමක් යදත් කරමින් ඉන්නේ ලෝක අපි නඩත්තු කරගෙන ඉන්නකොට අපට වෙන්නේ නඩත්තු කරනකොට මිනිසුන්ට හිතන්නේ නඩත්තුව සැලසුම් කරන්න වෙනවා. ඒ නඩත්තුකරීම ගැන මිනිසුන්ට එලිය ගිහින් වැඩ කරන්න වෙන. මිනිස්සු දේට ඔෆිස්සිකඩ ගිහින් වැඩ කරන්නේ නඩත්තුවූ පිණිස තමයි ඇඟින් ගොඩක් වැඩ ගන්න වෙනවා. නඩත්තු වෙනවිෙන් කතා කරන්න වෙන කිය සිතකය වචනය මුල්කරගන යායට එලියට බැහැලා ප්‍රායෝගික ක්‍රියාත්මක වීමට එකතු වන්න වෙන. අන්නේ ප්‍රායෝගික ක්‍රියාත්මක වීීමම් තුළ. යම් ධර්මයක් තිබො තඒවා සාාවද්‍යය නිවද්‍ය වසින් බෙදාගෙන කරන්න පුළුවන් ඒ සාවද්‍යය නිවදධී වශසිෙන් බෙදාගෙන කළත් ඒ එකන වඩ හොදේවල් කළත් වඩා නරක දේවල් කළත් එයායට සිතකයි වචනය පදනම් කරගෙන අලුතෙන් කරම සකස් වෙනෝ ඒ කර්ම සකස් වුනාට පන්සේ කර්මය කියන ස්ොභාවයට අනුව නැවත උපතක් කරා යනෝ ආයිප දෙන ඔන්න ඕක තමයි මේ සාංසාරික ගමන කියලා අපි කියන් ඔය විදිරි ඉපදෙමින් මැරමින් යනවා රඔය ක්‍රමේ ස්සේ හරි විඩාව තමයි වැඩිදැ ඔබේ ජවිතයම පිටි පසට හැරල බහ බලලහන්න මේ ගතවච්ච ජීවිතය අස්සේ ඔබ වඩාත් සතුටෙන්ද හිටිය වඩාත් විඩාවෙන්ද හිටිය එක ඔබ ගොඩාක් සතුරෙන් හිටිය පිසක් නෙමේ ඔබට විඩාව පීඩාව අතුෘප්තිය තමයි ලෝකයේ තිබුණේ එතුට එහෙම ලෝකයක බුදුරජණසය අපට දුන්නා අලුත් බලාපොරොත්තුවක් මොකක්ද මේ ප්‍රශ්නය විසඳගන්න විදිහ ගැන අදහසක්කයෝ එක හරි ගැඹුරු ඒම ජාත කතාවගේ ලෙසිනෑ ඒකම දිවියලෝක යන දෙවුරු ගැන කතා කරනවාගේ ලෙසිනෑ එක විශාල අභ්‍යන්තර අභ්‍යන්තර සිත පිළිබඳ තා ගැම්බුරු විශලේෂණය හැබැයි ඒ විස්ලේෂණයට එකතු නොත් ඒකතු වෙච්ච ශ්‍රාවකයාට අවබෝධය කරා එකතුවෙන්න අවකාශය ලැබෙනෝ එක අතිශ්‍යය සොඳුරු පණිවිඩයක් ගැඹුරුයි ඒවනට දැන් සමාටික පාරාවක කිවට තේරෙන් නිත්න නමුත් ඒ ගැඹුරු කතාපත්තෙ අප එකතු වෙනකොට අපි තුළ අධ්‍යාත්මික නිවීමක් හටගන්නවා. නැවත කොචර නිවෙනවාද කියෙනවනම් ආය මෙහේටෙන් නැතිවිදිටම නිවෙනවා. ආය ආය මේ ප්‍රශ්නය කැනේ ආයආය මේ අරබුදේ ගැ ගැන් ඇතිවිදිටම පුද්ගලයා තුළ යම් සංසින්දීමක් සංසුම්භාවයක් උපදිනවා. අන්නේ සසුම්භාවය පිණස්ස තමයි බදුරජනසමි ධර්මය මතු කරන්නේ. එතුවට ඒ පිළිබඳ බුදුරජනසගේ ශ්‍රාවකයාට තියෙන් ඕන මූලික වසේම පටිච්ච සමුපාද පිළිබඳ නුවන මු බුදුදහම පැහැදිලි කරන්නේ හේතු පල වසෙන්. ඇතර මේක ගැන දවස් ගානක් කියන්න පුළුවන්. එකන හේතු පලවසේ මේ පුද්ගලයා තුළ අභ්‍යිහන්තරය තුළ ගැට ගැහිලා තියෙන කොහොමද කියලා. එකන මූලික වසයෙන් බුදුරජන්සගේ ශ්‍රාවකයක් කරන්න ඕන තමන්ගේ මනසේ පිළිසරණ හදාගන්න එක. තමන්ගේ මනසට පිසරන හදාගන්න බැරිවුණනාට පසතමා එෙලියට ගිහින්. ස්්ටයි කාන්තයි, මනාපයි ප්‍රිය වඩ වනාශසය වසිං. එලිය ලෝක ඇප්තිෙක් යා ඉ ඉට්ාකන්තා මනාපා පියරූපා කාමෝප සංහිතා රජනයා කියලා ඉස්්ටයි, කාම්තයි මනාපයි ප්‍රිය වඩවනවා කියල හොම පිළිගත්තට පසේ පිළිගත්ත දේවල් තමයි වැට නඩත්තු කරන්න වෙන්. පිළිගැනීම කියන්නේ මගේ හිතන් ඇති වෙච්ච දෙයක් දෙයක් මිසක් මා වෙනුවෙන්ම පවතින ස්වභාවයක් නෙමේ දැන් විවාහවෙන්න කලින් යම් කෙනෙක් යම් රූපයක් දැකම යාටේ රූපය සම්බන්ධ විශේෂ අදහක් නැතිවෙන්න පොලති විවාහ උනාාට පස්සේ ඒවා පදනම් කරගෙන යායට කැපවෙන්න වෙනවා එතොට ඒ කැපවීම තමන් සම්පූර්ණය පතාගනාපු එකක් නෙමි එහිමිකක් නෑලෝකේ මේ අබ්දකින හම අත්දැකීමක්ම පරණ සංසිද්ධින්නක බැඳිලාතියනවා එකන මේවා හම්බු සිද්ධි නෙමේ මේ මුහුණදන සියලු සංසිද්ධී නොල හේතු පල සබන්ධ යක්නය සසාංසාරක ඇතිවනම්බන්ධතා නමු බැල ැල්මට හිතෙන පුල නෑහමික් නෑ කියලා. එකන විසාංසාරික හැඩේ ගැන ධන නැති වුණට පස්සේ ය ශෂනික ප්‍රතිචාර දක් ප්න්නේ නු සනිකව ප්‍රතිචාර දක්වන්න ගියාට පස්සේ යයා තුළ විශාල වසින් අලුතෙන් අලුත් අලුත් නව කර්ම සකස් වෙනවා කුස්සලේ පැත්තට බරව. යාට පේන මේහි ංසිද්ධිය විතරයි. එකන මේ උපදේසිට මරන දක්වා දැකම් ටික විතරක් බලනක් න මේ බුද බෞද්ධ ිතයකයන. එකක ප උපදේසිට මරනයදක්වා බැලුවට පස මෙහි අරබුදයක්ක් විතනයි පේන්නේ. මෙහහි ඇතිවච ගැටලුවක් පේනවා. නමුත් මෙහි ගැටලුවට වඩා? සංසාරි කාරබු දෙයක්ක ම බැදිිලාතියනො ොකද ම ඉපදමින් මැරමිණනාාපු ගමනේ මේ ජීවිතේ මට අම්මවුනාට මගේ තාත් අවුනාට මගේ දරුව වනාට මගේ දෙමවපිය වුනාට එතක ඒ පවතින ලෝකේ තු ඇතිවිචම මානව බැඳීමම් තුළ පුද්ගලයා තුළ රිෂ්ඨ කාම්තමනනාප ප්‍රියවඩ වන වසින් ලොකු පිළිගනීමක් තියනවා ඒ පිළිගැනීම එචර ඕන් ඇති දෙයක් ඇත්තරම ඒ පිළිගැනීම තියෙන තාකල් දුක සකස්වීම සිද්ධ වෙනවා. ො ෂ් න්තමනාප පිය ඩවන වසේ මේ ලෝකෙ පිළියරගෙන හිටියට කමක්නේ අපි ඔක්කම අත්වල් බැඳගෙන මෙයා තමයි මගේ හැමදාම දරවා එක නිප දෙෙන මැරණ සංසාරේ කවධහරි නිවන්දකින තක්කල් ඔයා තමයිමගේ දරවා මම තමයි යාගේ අම්මා. මම මයි යාගේ මහත්තේ අම තමයි යාගේ බිරින්ඳ එහෙම කියල මේ ලෝකී ස්ථාවරත්තයයක් තිේරන අපි මේෙනින් ගොක් ැපවෙන්න ඕන මකද අපි අත්වල් බැඳගැන අන්නවෙන්නේ නමුත් මේහේ ඔබට අම්ම වනාට ඔබට තාත්තව වනාටඒ එක බි උපතේසිට මරණය දක්වා සම්සිද්ධියට සම්බන්ධ වුනාට යයට වෙනම කතාවත් තියෙනවා කියෙන අපි ඔක්කොට ම වෙනවෙන පරිච්චේද තියෙනවා ඒ වෙන වෙන කතාත් එක්ක ගැලපි ගැලපි යනකොට මේ ජීවිතය අම්ම වනා කියලා ඒ ඒ මාතෘත්තුඒ සසර පුරාවට මුණ ගැහෙන්නේ. සසරපුරාවට මොුණ ගහෙන ස්වභාව තියෙනවා නමුත් ඒවා ඉතා ගැඹුරු තත්ත්වයක් එකනර පුරාණ හේතු පලවල අන්තර් සම්බන්ධතාව පදනම් කරගන අධ්‍යාත්මික ඇතිවෙච්ච ඇතැම් සමහර බැඳීම් පදනම් කරගෙන බොහෝ කාලය අපි එකට මුණ ගැහෙන. ොහෝ කාලයක් අපි මුණ ගැහෙනවා. නමුත් අපට මොුණගැහිච්ච සම්සිද්ධිය පදනම් කරගෙන මේ ෂ්ඨ කාන්ත මනනාප ප්‍රිය වඩවනනා මම්මි කෙනෙ හොතට තේරුම් ගන්න බලන්න ආ ඇහෙකොට තවත්තේරේ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩ වනාකාර මේ ලෝකය අපි තුරුල් කරගෙනන්නවා. එක මේ ලෝකේ තුරුල් කරගෙනටට වැඩක් නෑ. ඒ පවතින ලෝකයේ පොඩි දෙකින් කන පිට හැරන්න පුළුව දෙ මන්ද එක්ක පහෝගේ කාලේ අර හසලක පැත්තේ ඔය අපේ ගම් පැත්තට සම්බන්ධයි. ඉතින් එහේ. අර අලියක් ගහලා අයිය මැරෙනවා ඊට පස්ස එයාගේ දානි දවසි එයාකි නාංගි මැරෙනවා අලිය පොලොවෙ ගහලා එතකොට දැන් ඒ අම්මා ඊට සතියකට කලින් කවදාව එහෙ තත්වයක් බලාපොරොත් තුන්නේ මගේ දරුවවා මගේ දුව මගේ පුතා කල ලොකුවට තුරල් කරෙන හිට ම දැකොව හැපිහැි එකයක ගනවා එතකොට යාගේ ලෝකී සතියක් ඇතුළත විශාල කඩා වැටීමක් ඇතිවුණනා යා බලාපරත්තු ච ත්ව නීම එහනම් ස්්ටයි කාම්න්තයි නනාපයි ප්‍රිය වඩවනෝ කළ එලිය ලෝකෙ පිගතට වැඩත් නෑ එක මගේ වසංගේ නෑ ඒත මල්ගේ වසගේ නැති සවභාවේ පිබඳව පුද්ගලය තුළ අවදිකමක් හදාන්න තමයි බුදුදමුත් සහ කරන්නේ එක මේ ලෝක සදාතනනික රිත්මය තේරුම් කරලා ලෝක ඉතා සනීපෙට ඉස්සරහටයන්්ඩු දව් කරනවා ඒන බුදුදහම හුරු කලා කියලා කාටවත් ජීවිතය පහවෙන්නේ නෑ. බදු දහමත්ක් ඉන්නකොට ඉතාම සාර්ථක ජීවිත ඉස්ර හට යන්න පුළුව අමකද මොනබාදකාවත් එයා දන්නවා මැදින් හිටගන්න ඕන විදිය ගැන. ඒනිසා ලෝකයේ ඉට්ටාකම්තාමනපා පියරූපා කාමෝප සංහිතා රජනයාදි වශයෙන් පිගන්නක ඉතා නුසුදුසු තත්වයක් එයා නුසුදුස් ඒ යැ එහෙම පිළිගන්නේ ඇයි. අපිඒක හොයන්ඩෝන. එහෙම පිළිගන්නේ එයාට ලෝකෙ වටිනාකම් පේනකං එකන එලිය වටිනාකම් පේනකොට වටිනාදේවල්ෙක්න අපේ හිත බැඳින්නේ. ලෝකෙ වටිනාකමක් නැත්තන් අපේ හිත කවදාවත් බැඳන්නේ බලන්න ඔබට වටින් නැති දේවල් හම්බුනාට ඔබේ හිත බැඳිලතිය නොද කවදාවත් ඒවා එත්තනම අත හැරිල නො අත හැරිල නවා දැන් උදාහරණයක්විට පාර එනකොට කියීයක් දෙවල් අපිට පේ නොවද ඇසත් තියනවා නං එලි රූපත් තියෙනවා නං තමන්ගේ මනසිකාර ඇස පැත්තේ තියෙනවා නං එකනේ ඇස පැතේ මනසිකාර ඇත් තියෙනවා එලිය බලාගෙන යනෝ මන කා මනස පැත්ත තිබො ැස්තිබ රූපතිබත් පෙන්නේන එක නති ඔන්නවාහන ගමන්. එලිය බලාගෙන එලිය පැත්ේ ඇැතින්නේ නමුත් ඉතින් කල්පනාවන් යටට එන්න පුලොඋම්බර කල්පනාවක් ඇතුකොට ඇස පැත්ති මනසිකාරය නැති නිසායා තුළ සංවේදනාහට ගන්න නෑ. හැබැයි ඇසත් තියෙනවනම් රූපයක් තියෙනවනන් ඇසේ ඇස ඔස්සේ පහල වෙන හිතකුත් තියෙනවනන් හිත පහල වඩුවන ඒයට අපි චක්කු විඤ්ඥානී කියලා කියනවා. ඒක පහල වනාට පසේ රූප පේන මට්ටමනවා ඒ පේන මට්ටම තුළ. වටිනාකම හිටියොතුන් ඒවා මනසේ ඇැඳන්න පටන් ගන්නවා එකඇන ලෝකයේ මිනිස්සු මිනිසුන්ට වටිනාකම පෙනුනොත් තමයි එිය දක් අක්්දකින් ලෝක තුළ වටිනාකම පෙනුනොත් තමයි ඒවා පිල්බදට ක්‍රියාත්මක වන්නවෙන්න ටිනාකම පෙන නැත්ත ටිනාකම පෙනු නැත්තැමට ලෝක අතහරෙන රහතන්නාසිගේ ස්වභාවේක තමයි ද රාත්නාට පස්සේ රහතන්වාසගේ චින්තනය පැහැදිලි කරද්දිකේ නො මේ රහතන්හසිගේ ස්වභාවේ තමයි දිට්ටේ දිට්ටමත්තම් භවි්සති දැක් අහම දැක්කා කියන තැනම අතහැරිලියනෝ. සුතේ සුතමත්තම් භවිස්සති ඇහුවහම ඇහවා කියන තැනම අතහැරිරයනෝ. මුතේ මුතමත්තම් භවි්සති දැනුනහම දැනුනා කියන තැනම අතහැරලියයනො වි්ඥාතයේ විඥාතමත්තම් භවිස්සති විඤ්ඥාණ එකගන වි් එකන දැනුනහම සිතුනාම සිතච්ච තැනම අත්ත හැරිලයනවා එකන අත හරරි නැයි අත හැරණ වටිනාකමක් පේ නැති නිසාදැ අපිට සමහරය වගෙන වටිනාකමක් පේනවා සමාරය වගෙන වටිනාකමක් පේණි නෑ දැන් පාර යනකොට මහපාරි යනකොට පාරයිනි තියෙනවා මේ වැටවල් තාප්ප තියෙනවා එතකොට ඒ තාපේ දක්කට අපිට ඒ තාපේ දැක්ක කියලා වටිනාකමක් හිටින්නේ තාය අපි එතනම අතහැරිලියනවා. ඒකන දැන් වටිනාකමක් පේෙන් නැතිවුණට පසේ දැන් අපි ඇවිදිගෙන යනකොට පොලොවෙ ඒකව පැගෙනවා පෑැගුණාාව පිට එතනම අතහැරිලියයනො. ඒවා තුළ තන් රාගයක් පත් දේශයක් පත් මෝහයක්ත් අපට ඇතිවෙන්නේ ඇතිෙන් ඇති නිසාපටවා අත හැරිලියයනො දැ රහතන් වහන්ේ ස්වභාවේ තමයි අදකින ෝකයේම අත හරරිියයනවා යි ලකමි කහෙවත් වටිාකමක් පේන්නේ ත් වටිනාකමක් පේන වටිනාකමක් පේ නැතිමට්ටමට චින්තන රටාව හදාගන්න ක්‍රමය තමයිෝසීල සමාධී ප්‍රඥා කියල ක්‍රමයකට කියලා දෙන්න. එකට කලින් බුදුරජනසකගේ ශ්‍රාවකයා තු මේයට මේ තේරෙන්ඩ පුළුවන් නොතරන්න පුලුවන් ඒ ශ්‍රාවකයා විසින් පටිච්ච සමුපපන්න විමසීමකට එකතුවෙන්. ඒ එක තමාපේ ගැඹුරු කතාව මේ බඳු කතාවක් ලෝකෙ කිසිමමාගමික මතවාදයකට නෑ. ලෝක බටහිර දර්ශනවලටත් නෑ. ලෝක දර්ශන තියෙනවා ලොකකි ගොඩාක් දර්ශනවාද තියනවා එතට ඒ දර්ශනවාද එක්වත් මේ බුදුරජනසකි කියවීම තරම් ප්‍රශස්ථ එකක් නෑ මුති ඒ දර්ශනවාද ගැන මම ඉගෙනගෙන තියෙනවා විශව විද්‍යාලින්න කාේඒ විශ්ව විදාලන්න ලේ ඒක දර්ශනවා ගැන ඉගන ගත්තට ඒතකට ඒ දර්ශනවාද බටහිට දර්ශනය දුගන්න අනකොට ඒ බටිට දර්ශනය උගන්න මහචරගෙන ඇල උගන්න අදේ එඒයා උගන්නන දර්ශනය අස්සේ බුදුරජනසකි ධර්මය අස්සෙන් පේන ඊට වඩ වැඩි කැඹුරක් පේන ද හම දන්න කෙුද දහරනයක් තිට ලෝකේ තියෙනවාසාන්දෘෂ්ටිකවාදේ කිය සසාදෘ්ටික තතුව සසාන්දෘෂ්ිකාවාදේ අවගන්නවා ඒ ම ස දෘෂිකා ගන්න ට හි ර පළ ප්‍රට මහචර රේක් න අ ගන්න සන්ද්‍රෘෂ්ටිකවාදේයට වඩ ුදුදහම සන්ධදිට්ි කියන ගුණ අස්සේතියන පල් දක්ම දිහා බැලුවට පස්සේ මේ බටහිට දර්සිකය ොතන ඉන්න කිය හිතෙනවා දෙැන් ලෝකේ අනුභූතිවාදේ තියෙනවා අනුභූතිවාදේ න්ද්‍ර ප්‍රත්්‍යක්ෂ තම අනභූතිවාද දැනුම් පද නම්වන්නේේ බුදුදම අනභූතික ප්‍රණතාවවිද හැලුව පසේ බුදුරජන්සේ අනුභූතියක ව හැ පේක තරක් ලක අනභූතියකය හැට පේන ලෝක පළිගන්න ඉන්ද්‍රී ප්‍රත්්‍යයක්ක්ෂි විතරයි පිළිගාන්නේ අනු ූතිය මත ඉන්ද්‍රීිය ගෝචරයින ඒඩට පිගාන්න ච්ර ඉන්්‍ර අදැකීම හ පැත්ත ේවල් එෙුල්ල පිගන්න එක අනු භතිය කියනවා. එතොට ඉන්ද්‍රී අදැකීම මත තම ඉ එකැන බටහිර දර්ශනත් යිකන බටහි විද්‍යාල්පවා අනුභූති ප්‍රවණතාව ඇති අනුභූතිවාදී ප්‍රවණතාවයක් එක ඉද්‍රී අබ්දකීමමත් තමයි පිළිගාන්නේ. පර්‍රීක්ෂණ නිීක්ෂණ නිමන ක්‍රයාාවල ක්ොම ඉද්‍රී ප්‍රත්ති්‍යක්ෂයි ඉන්ද්‍රී ප්‍රති්‍යක්ෂ මත පිළිගන්නන නමුත්දැ බුදුරජාන්සක ක්‍රමී න මහනනිද ඉද්‍රී ප්‍රති්‍යක්ෂ වනකම් පිළිගන්නඩ එපා කියලා එඇතට බුදුහරන්ගේ පරණහිට වඩ උහසේ න හනිනි තමාතුල අබෝධය දර්ශනය වෙනතාකල් ඕනෑවට පිගන්ඩියන් පා. එක එක එනිසාම් බදුරජන්නස වදාල ජානතෝ හම්බික්කවේ පස්සතු වාසවානන්කයන් වදාමේ. මහනනිමේ ආස්ත්‍රක්ෂයවීම කියන එක තියන්නේ. දන්නා කෙනගේ දකින කෙනගේ. ජානතව පසතුව ජනතෝ හම්බික් එතුර ජනතව කියැන දැනගන්න පසතු කියෙ දැක ගන්නවා කියනක මේ දෙම තිබ්බොත්තම මාන ආශ්‍රාවක් ෂේවයෙන එකතුර ඊට පසේ බුදුර නස මතකරන මහනෙන මේ ඉන්ද්‍රිය සීමාව අභිබවාගේ පු අතන්ද්‍රිය ඥානයකුත් උපදවාගන්න. එක ඉද්‍රිය යාට දැ බුදුරානසට ඇසාබිබවාගේපු තිබ් චක්කු කියෙක්කුත් උපවාගන්න පොල එක ත වැඩීම මතමතුවන ත්වය. ඒ ලෝකෙයට ගෝචරනය. තිබ සෝත කියලා තත්ත්යක් මේ කනෙන් ඇහැගන්නවට වඩා හිත දෙුණු කරපු කෙනෙකුට විනිවිධ යන ආකාරයට මේ ලෝකධාතුව තුළ පවතිනේ ඇතැම් සංවේදනා දැනඉට පටන්ගන්නවා ඇතන මෙහම සංවේධන දැනඉන්න පටන්ගන්න හිත පුහුණු කනකොටඊට පස්ස දැන් සහර සමනන්සල පවවැයට න්නවාම මේ දැනුත්ති නොලංකා වැඩයි නොමදන්න පා එකන තවත් කෙනෙක්ගේ සිත පිලිබඳ යම් කිසි කියවීමක් තියෙන එක මටහහිම හම්වෙලාතියනවා එක හැබයි එහම අනශ්‍ය විදියට ඒහිතට බලපෑම් කරන්න එක ටහම් බෙලා තියෙනවා ඒක ඔබ පිත්තත් එක නැතත් එක. මටහම් බෙලාතිනො මේ දෙ හැබැයි ඒ එහෙම දෙවුණු කරපු එහම යම් කු සලතවති වාමීන් වහන්සේලා ඒක ලෝකට ඕනවට ප්‍රකටරන්නන්නේ තේ අනවශ්‍ය භවි ුද ම අනවශ්‍ය භාවිතයකරක ති ආජවයට හදන දෙෙන්දන්නෙකු සාමනිාහස නමක් කට න වාමනිහස පව මුණගහහින්නාවට පස්සේ. සමාරලාවට දැන් අපි හිතමකෝ වයිෆයි රවට පසුවඩ් එකක් කියලා ඒක ඒ සහසේ අහනෝම ස්මිණි පුළඩුවන්ද පොඩ්ඩක් මටමක ගන්න කියලා හනෝ එක මම අත් දෙක පුදේවල්ගෙන එතකොට ඒ සාමිනහම් සේට අපිහිතම එක 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 අකුරු දෙකක්ත් වනක් කියනකොට ඉතුරටකගේ සාමන සාමීටික නේද කියනවා එකක ට අදැකී තියන. රමන්ක දෙක් තුක් විතර කියනකොට ඒ අමුදුරු ඉතුරෘටික කියනවා මේ මේේටිකනද හරි ද කියලා කියන. ඒකන්ඒ දැනුත්තිවා අතේන්ද්‍ර ාන ද වුණු කියට මදකක් අදකල තියෙන ඒකන මගේ දුරකතනකගේ බාගය කියනකට මේටි නේද කියලලා කියන්න පුළුවන් විදිය කුසලතා තියන යි චර වැද ගද වලන්න ව. එතකොට ඒක ඒ කියන්නේ ඒ ක කිය ල හහි ස්ල් ක්ොමහගන්න බැරි ඔක්කමද ඔක්කොම තින් හන්ඩු ඔක්කමදන්නන පුළුවන් ඔක්කොම කර එහෙම කරන්න ඉත්නේ. එකරන්න ඇති ගේ ආජීවයට එක හොඳනෑ දැන් පරචිත්ත විජාන ඥානයේ බුදුරජන් අිකින් සාමානය කෙනෙකුට තිබ්බොත්න් එඒයා මේ අනුගේ සිද්ධහා බලන්නේ එක මොතර නඩක් නර්ක වැඩත් වෙන කෙනෙ හිතදිහා බලන එක එක ආජි මගේ ආජීවයට කොච්චර කැලක් දෙ. සුන් හි හිතදහා බල එක හිමර හිත දියුණු කලා කියල අවමභාවිතයකර යන්නන්නේ. නවල් ඒනිසා බදුරජනන් සවාදාලාමේ යම්බලාවක යම් කෙනෙක හිතදිහා බලනක අනවශ්‍ය මැදිහත්වීමක්. හ ැ හ සම හාවට ම ඒ ෙස් රුද්ධ රීම ද ර ම ේන දියුණ රන්න හි හිත වැඩීමම සින සමපත්ති පහල තුන් හතර වනි න ිබවාගගේ හොද හිත හුණ ට පස්ස යම් කිෙනනක් පිළිබඳ යම්ම හසක් කියන්න පුළෝ. දෙ මටෙහි හම්බෙලාති න දැන් සහල අතුගානවා අතුගගා ඉන්නකොට කියනවා මේ මට අපි කියන තියනවා. මේ ඔය අපිකු සහනසල් ගොඩා ැසරු කරලා තියෙනවා ඔය ශ්‍රීපාද කැලෑවේ ලක්ගල කලෑවේ වගේ හාමුදුරු ගොඩක්කින්නවා කේල්ට නොම ආශමුතුන අ සිරපපු දෙක ටිකක් ඇතුලට ගන්න කියනවා යිසිරපු යිද කෙලී ඉතියන්ඩිපා කියනවා එතගොඩ මේ ඇයි එහෙම කියන්න කළම් කියනම අර ආපු කෙනා අච්චර හොඳ නෑ කියනවා එතු නිසාන සයා දන්නත් නෑ පලින තට ඇවිල්ල තින බොෝ සමට හොඳද අදගුණුවත් වගේ. එතකොට මේ සමල්ලාට අපි කියලත්තිනවා අනහිම කියන්ඩිපා මිනිසුගෙන හිම වැරද අදසක් ගන්ඩිපකින්. එතකටඒ අතුගාගෙන යනවා අන්තිමටම මේ බලානය අදි සිරිපපුනෑ ඒවගේ ඒ කියන්නේ ඒ ඒ සාම්‍යයන් සමට ආගන්තුක වාපු කෙනෙක්.ඒවගේ හරි අදදැකම් තිනවා අපිට තිකයන්නේ මිනි හැබ එක කියවන ක්‍රමතින ඔය අපේ ශරීරේමට ඕරායක කියලකත්වනෙන එක තමයි මිනිසුන්ගේ ඩේට බේස් එක තියෙ. ෝරයක වර්ණ හයයිතයෙන් වරණ හයයි අප චරිත හයකට නිබෙදන් රාග චරිත දේශ චරිත මෝහෝ චරිත සද්දහ චරිත බුද්ධි චරිත විතාර්ක චනතයල චරිත හයන්ගතමත් බෙදන් මූලික චරිත ස්වභවි ඕෝරාක ඕරක් කැමරාවකුත් දැන්ති නනි ලෝක රාව චයරප ගත කරන්න පුළුව එක පාට හයතයන්ද බල බුද් දේශනාව චරිත හයකට නිබෙදන් ප්‍රධාන චරිත වලට අනුවතමයි වර්ණේදේ එකඒඒ ඒ මූලික බුදුරජනසේ ධර්මයත්තකත් ගැලපෙන එතකොට දැන් ඒ ඒස්වභාවයානුව දැන් දේශ චරිතයක් නම් ඒට අදාල්ට යම්කිසි වරණිත භාවයක් තේරු. වරණිත භාවයක් තියෙනවා. එතකොට ඒ වරනයඇත්තක් යම්කි ප්‍රධානචරිත වර්ගේ කරන නල හැ සාමානකට ැබුරු විශලේෂනකටයන්න ැ දුරාන්ස ලන් සුම් ලේෂය ක නතියන්න සාමාන්‍යෙන් ඕරායක දිහා බලන්න පුළුවන් විදිී අධ්‍යාත්මික දියුණුවක් තියෙන කෙනෙකුට පුළුවන් මේ ඕ ප්‍රධානයා මෙ මේ වගේ කෙනෙක් කියල අනුමානකරන්න ැ ුදුජන් න සයනන්සේ යන ෙලක එකක පුදගලගේ චරිත මයි යගේ හිතතුළව මයි මේ තත්ව ඇතිවනේ සංසාරමන්න මේ ප්‍ර්න සා මේ ප්‍රශ්න මන්න ේ දටයි විසඳ මහදන්නන මේ විසුම නැත්තන් යා තුළ අවබෝධය කර යන්න න අවබෝධේ වැහිල යන්නේ ත යදර ගැබරු ය මූලි චරිතහය ෙම ඒක නු ඇතුළලට ම සවු ේෂන ය ුවන් න්ස න ර සාන බෞතික විද්‍යහාව දන්න ේ ැවත් හ රු කාර කියවන්න කියයි. එයාගේ බෞතික සීමාවනි එයා ඉන්ද්‍රිය සීම විතරන පෙන්. නමුත ආතීන්ද්‍රිය ඥානයේ කිය එක. හිත්ත වඩන්න පුළුවන් පුහුණු කරන්න පුළුවන් කියලා බුදුරජාණශ අපට අදාලා ඒක කාල වැඩියපත් සතියක් හරියට කරගෙන යනකුට තමන්ටම තේරනවා මීට සතිකට කලින් මං වෙනස් දැම්මංව වෙනස් කියල් දෙකැනි බරපතල විදිට රාග ඇවිස්සෙන කෙනෙක්. ටික කාලයක් යම් කිසි බුදු දහම පැහැදිලි කර, ප්‍රමුඛ කාර්මස්ථානතියන රාග චරිතයකට දාල. එතකට අයට තේරනොම් විිශාල වසයෙන් මාතුලක් සුපුරුදු විදියට සිතේ සිතුවිලි බේගේ ඇති වෙන්න කියල්. ඒකට අවරදු ගන අන්න ඔන්න ත මේක ඇත්තද නැත්තද කිය හරි බලන්න සතියක් විත ඔන්නන් කර බලන්න පුල සැකින් හරි හන්දුුව කෙනෙින් හගන ික බරද කියලා හරි බලන්නිාය දමකට බනිින්ද හරි පොඩ්ඩක් කල බලන්නිපාය එම කරලා බලන්න බොලදැ එක දිගට හරි බරපතල විදිට කේන්තියන කියෙ එතට දැ සමහර මහතතුරට ල්ල කලවන මේ අපේ අම් චර සිල්ගත්තට වැඩන්නේ හඳරන්නේ හරිට කේන්තිකන්නවා එම කියල කියනවා නමුත් එතකට දැන්ගේ ඒක සිල් සීලයෙන් කේන්තිය පාලි කරන්න ාමාරු මකදස්ේති කියෙන තමගේ හිත ඇවෙන සබභාවය එක මනෝ භහාවය ඒක හිත පුහුණු කරන්නුවට. ඒහිත වඩන්න ඕන එතදැ මෛත්‍රී සමාධිය වගේකක් මෛත්‍රී චිත්තවි මුක්තිය පිණිස උපකාර කරගන්න මෛත්‍රී සමාධී වගේකක් අඩුමමාරු උදය නැඟගලලා විනාඩි විසි පහක්ට වගේ වැඩි වෙලාක් පුහුණු කරගෙන ගියොත්හම ම සතිියයක් විතර කළෝ එහෙම කරලා මේක ඉතින් දොස් කියන්න හරි කරලා බලන්නමං කියන්න ගොඩක් කාලයක් මේ සතයයක්විතර කරලා බලන්න මේ දැමක සතියක්කෙන මහලු කාලයන්න මේ සතියක්ක් උද ැන්ගල විනාඩ විසිපහකටොර වැඩිකාලයක් මෛත්‍රය බුදුරජන්නස වදාළ ක්‍රමයක් තිෙන ඒ ක්‍රමයට කරලා බලන්න ඒකල සතියම් පස්සේ බලන්න කලින් හිටපු මගේ ස්වභාවයකෝමද දැකොහොමද කියලා වේගෙන් තමන් ගෙහිත සංසිදයන්නේ වේනිකම් මේ ආවටි කියන්ට නෙමේ බේගෙන් සංසිදිලයනො හැබැ ඒට පසේ නතරකළුත්තේම ඒ ආයිත්තරකේන්තිය සුපුරුදු දිට මේ වඩට ඒක ස්ථාවරනය අ අරහත්තයට පත්වීම දක්වාම ස්ථාවරත්වයක් නෑ ඇබයි රහ ආමේදැ අනාගාමී තත්වේ තුළ ස්ථාවර වුුණ තනාගමී කියයන ්‍රාවක භාවයට පත්වනොත් එයා තුළ කවදාවත් කේන්ති යන්න ඇති තත් ස්ථාවරයි යහිත වැඩුවත් එකයි නතත් එක ස්ථාවර. එනම් ස්ථාවරත්වේ හවුරු කර ගැනීම දක්වාම අප මේ හිත ක්‍රමාණුකුල පුහුණු කරන්න ස්ථ එක හිත කොට්ටිකක් වඩලා අතහැරට වැඩක් නැහැ ිකක් වඩලා මේ හි වැඩ බවතේරුගන්නපුලුවන්. කඩලමකන එක තේරු ඇම එක රිම දැනුනට පස්සේ යමික අතාරන්න ඇද මුදාහරණයක දෙර පලවෙනි දොන යම්බෙලක බන්නොත් යා දකිනවා මේ සම්පූර්ණයෙන්ක් නිස්කාමින් උපදින ප්‍රීතියක්ක අයටතියනවා. එකන කාමයන්ගේ දැන් රිසල්ලව අපි රූප සබ්ද රූප ගන් රූප සද්දා රසා ගන්දා පොට්ට අබ්භාච මනුරමමා මේ එලිය ලෝකයට ගිහින් මිනිස්සු ආස්වාදේ හොය හෝය අද්දී. අර තමන්ගේ හිත සම්සුන්වීම නිසා සමාහිතවීම නිසාහිතේ පදිනවා අධ්‍යාත්මික ප්‍රවශයක් ඒක දැනුනාට පස්සේ එක අරකට අරකයි මේකයි දෙක සමාහන කරන්න බෑ අරලියට රප බලා අපිට ඇතිවෙෙන පොඩියුත්තජනයක් ලස්සන රූප දැක්හම් පොඩිමනාපකමක් හිත තුළරාගයක් කැමැත්තක් සතුටෙම්පිලිගන්න ගතියක් ේරූපය එක හිතේහෙම එකක් කෙනවනි එකව කවරත් ගුගන්න ලනිමනික ගන්නලනමේ හිස්වභාාවීමම හිතේ රාග අනුසේතියන නි රාගේ අදල හතු හැදනකට තමන්ගේ හිතේ රගේ ඇතිවවා රගැ ල ඇති වෙනවායි කවරවතු ගන්න ුවන එක යතු දේ ස් භාවේ විඳද විඳල න්නොට ඒ සවභාව විතර කාස්වාද දන්නකනෙ හමදාමත් හො රපහොෝොයනවාන. එකන බාහිරට හිත වික්ෂිප්ත කරගන වික්ෂිප් කරගන ආස්වාදයක්කොයනවා හැයි කවරුවත් අපිට උගන්න නැහැ. හිත සංසුන් කරගන වූදාකරගන්න ලෝකේ ප්‍රීතියක් සුකයක් ආස්වාද ජනක බෞක්තිය නවා කියලා. එක දැනින් අඩුම පලවිනි දිානවත් උපදින්න්නට පලවෙනි දිහානය තුළ තමයි විතක්ක විචාර ප්‍රීතිය සකය ඒ අක්ගතා සහිතටමදධ්‍යානය මයි කියැන. සවිතක්කන් සවිචාරම් විවක නන් පීතතිතුකම් පටමජ්‍යාන උපම්පජ හරතක ලක තිය. එතකො උපදිනවා ඇතුළෙ හිත පිහිටීම නිසා ප්‍රීතිය දැන් එලි රූපේ හෝනක මතන මේක පදලාති. ැ අපි දන්න්නමකක්ද එලිය රූපයේ දැක්කාමි හිත තුළ රාගයක් චන්දයක් නම් දෙයක් තෘෂ්ණාවහිතේ ඇති වෙනලා අපි ප්‍රත්්‍යක්ෂෝ දන්නුවනනි හැබයි ඒ ප්‍රත්්‍යක්‍ෂ දනගත්තට ඔබට කතවම දැනිලනෑනේ හිත පුහුණු කිරීම මත හිත තුළ උපදනවා ප්‍රීතියක් සුකයක් ආස්වාද ජනක භාවයක් එහම දන්නේන අපි එොට දැඟගේ දැගන් ඒ ඒක ඇතිවනාට පසේ අරකා අත්තහැරිලයනොයි කවදාව තාධ්‍යාත්මය ජීවිතය අතාහරින්නේ. හම්බෙලති නොහෙමයි අන්තිමටම පිරිහි පිරි මේ කකා ිබී නන්නත්තර්විච්ච චරිත මේ අහම්බිෙන් මේ ධර්මය හම්බෙලා පොටක් කරලා හබලමුක කියලා ඇවිල්ල මට කතා කළති අන්ඩ හන්ඩා කතා කරන්න තරුණයි මට හම්බෙලා තියෙනවා එහෙම මේ අවුරුදු විශ්වවිස දෙකේ විසිතුනේ ළමයි මට මේලඟදී එක් තරා තරුණේ කම්බනා ඔහු මකා පිරිහිච්චකෙන පිරිහිලා අන්තිමටම පිරිහිලා එේ ගැන ගෙදරින් පවා අතහරලා ේ ළමෙක් නෙමේ අපිට එපා ඔහොම ලමයිනං ඕන්න ගෙදරින් අත ඇරලා එදකට මේ මහිතන කුරුණ ැගල පැත්තෙකොයිද අත හරලා එතකොට ඒ තරුණය අහම්බෙන් තමයිති ගෙදරින් අතෑරල යායට තම්මතාතගෙන විශෂ දසක්නෑ එයා හිට පස්සේ මේ මෙතන කොළඹ පැත්තට එනවා රැකියාවට රැකියාවටාවට පස්සේ පහුගි කාලේ දැන් අර එක දිගටම මිනිස්ු හිරවුණනාකේ තැවලට ල ඩුවක් ම්බුන දැගේ සමර වැඩ කරන ැහල වැඩන යතුට මේ තරුණ යාන්ඩ දිහකුත්නේ දැ ෙදරයන්නත් ගෙර දැකිවන අම දැන් අම්ම කෙනෙක් දරාවව ඔයා ඕන්නේ මම දරුකමින් අත්තැරයා කියල කියන්නේ නම් බරපතල වැරදි තියෙන ොමෙකින්ඩැතින අවු දුශිපාක් ඇති. ඊට පස්ස මට කිව්වා මට මේක සිද්ධි ගෝඩනක්තියනවා කියන්න එකක් නෙමකුට සාාලමසේතියන එතු දර දැන් එලියට යන්නත්බ යන්න තැනකුත්නෑ එටවසට බෝඩින් කාබරරිඉන්න ගවා දැන් කිසිම දැන් අරටීවක දැම්මත්ටව කියන්නේ මේ කොවිවාසගතයෙන ඕොම ගෙන නි කියන්නේ තුරමකොත් බල නිකමට නිකම් මේ පොඩි බණක් වගේ එකක් අහන්න ඕන කියල නිකම් ඔය බණ ටිකක් අහගෙනනකොට ඊට පස් කෝම ටිකටික දැම ටිකක් පොඩි අමතුරහක්තියෙනවා ධර්මය තුළ විශාල යම්මා සාධජානක භවක්තියෙනවා ඊට පස්සේ මේ තරුණයමකරන්නේ දිගට බණහන්න පටන් ගත්තා එ පස්සේ විනෝ ඒ ඒ තරුණ ඇමටිකකිවවා සාමිනාාස දැම්මගේ විනෝදාන්සේ විීර මංකරණ ධර්මයහනික එකන් ධර්මය තුළින් ට හරි ආසාධ ජනක ඉර්ව සිටිකක් මේ හිත පුහුණ කිීම ගැන අපි මේ සිහිතදියුණු කිරීම හිතවාඩන්න ඔයාගේ අපි කතාටික කියනවානි ධර්මයමිකත් කරල බලන්න ඕනු කෙලේ තරුණය කරන්න පටන් ගත වේගෙන් හිතදියුණුන. වේගෙන් හිතදවුණුන තමෙල්ලගතිමට ම මුණ ගැහින්ඩැල්ලකිවවා සාමිනාාන්ස දැම්මට මේ ජීවිතය ඕන්නෑ. මට දැන් මේ ජීවිත හිටිය ඇති මංහුගා කාස්වාද ීද කෙනගේ ම අරුදු විසි පහ ම කරන්නුන හැම දම කරලාතියනවා එතුට ඒ තරුණය කියපුදේ මම කියන්නේ මම ගොඩා කාවාදය විඳල තියනවා එත උට ඒතකොට ඒ තරුණය කොළම් ැවිත මකදහට කිසිම මේ තහශිකුත්තෑනේ ගෙවල් පරිසරවලින් කවුරුවත් හොයන්නෙත්නෑ බලන්නත්නේ උඟවක් මම උත්සාහයිෙන් මගේ දෙයක් දැන්රගණ්ඩෝන කියල හිතාගෙන මුදල්තිික උත්්දැන් එකුතු කරගත්තා එකතු කරෙන ම දැන් රැකයා කරන තැන වැඩනැදිෙන ම එකත්වය දන් කනවා මට දැන් ම් මුදල කකුත් මගේ ළඟගතයෙනො ම විල්ලද රුදයක්ක්විටර වෙනවා. එතු මේ ජීවිත අස්සේ සාඥ්‍යස මට දැන් හරි සැහැල්ලුවක්තන එක ධරමින් උපදින එකක් කියල මන්දන්නවා කලින් මම ආස්වාදය හොයාගෙන මේ සාමාන්‍ය තරුණ කරන දවල්ට ගුඩාක් දේවල් කර. ගඩාක් මම ස්ත්‍රී නැසුරුරලාතිනවා ොඩාක් මද්‍රවියට ඇැබැහි වෙලාතියෙනවා එතුට ඒවට මට කවරත් බාධ පැමණිව වෙනේ ම මුදල් ොයාගන මට නදතු කරන්න කෙනෙක්න ම හරි ආවාදයෝයාගෙන කියියා හැබැයි දැම්මට තිවුණ ස්වාමීන් වහන්ස ඉතාම නිරාමිස ප්‍රීතියක් එකන දවස පුරාම පවතින නිරාමිස ප්‍රීතියක් තියෙනවා එතු එතුට ඒක දැනුට පසය ඒ අත්තරන්නේ මට කිව ස්වාමිනස ම චිත්ත සමාදයට සම වැදිලා පැහත් දෙක්ක හ මාරිික දිකට මටිඉන්න පුළුව මම භහාවනං වාඩිව වනාම එක දිගට ශවාමිනාස්වන් හතරවෙනි දිහන ඉන්නවා. එතරී හුන්ත විශාල පලල් දහම් දැනුම. ඒක ඒ සාමානකනකුට පිහිටන්නන්නේ ඒ තරුණ අයට තින්න දහම්දැන. ම හතරවෙනි දිහාානින් පැත් දෙකත් වන එක දිගට නවතින්නැතු මට ඉන්න පුළුව. හොන්දට ට සසාමාධීදෙන් වශී වෙලාය ඒ තරම හොඳට ධර්ම හල දෙෙක දන්නවා දැන්ස්වාමින්හස මට මේ ජීවිත වන්න මට දැන් අවශ්‍යය සම්පූර්ණ නිවීම පැත්තටම ගිහින් ආය මෙබඳු දුකටෙන්නේ නැතුව සම්පූර්ණ මට මේ ජීවිතය හමාර කරඩ යෝන එත ඒකට හරියට උපදේශයක් කම්බවුණොත් එයා පිරිනිවම් පානවා සමට මෙහි කවරත් දන්න න්නත් නෑ මේ කවරත් දන්න නිත් නෑ ඔය වනන්තරවල ඉන්න ස්වාමීන් වහන්සේලා එහෙම පිරිනිවම් පානවා එතකොට එමාර්ග පලලාබීන් විදිට වුණහසලගේ ජීවිත විරත්තුවවෙල අවබෝධය කර යන ෙමයි නැක කියන්න බැයි එහෙමයි නෑ කිය නගේ බුද්ධ වචනයට විරුද්ධ බුදුරජාණන්සේ වදාලා මාර්ග පලලාබින් හිස්සවෙන්නෑක ආර්යෂ්ටංග මාර්ගී යනෙන තංක මහනි ආර්්‍යෂ්ඨාංගික මාර්ගී අම්තාකාලයක්ද තියෙන්නේ ඒතා කාලයක් මග පලබින් හිස්සන්නෑ කිව. අන්තිමට පිරිනිිවා ංචකේ දය කතාව කිවේ අර සුබද්‍රර කියන භික්ෂුවට සුබද්‍රටිකව සුබද්‍ර මීලෝක යම්තා කාල රර්යෂං මාර්ග තියනොද ඒතා කාලයක් සුබද්‍ර මාර්ග පලලාබින් හිස්සන්නෙ එක හනම් මේ කාල ර්යෂං මාග නද තියෙනවා හිත දියුණුරන ක්ෂ ්‍රාවකයකට අවබෝධකරයන්න පුුව දක්ෂ ශ්‍රාවකයකෙන් ඒ දක්ෂතාවේතයනු දක්ෂ කියනමි උගත්කමනමේ බුද්ධිමත්කමනමේ මේ විද සම්පූර්ණ පිච්ච සම්පන්න කුසලතාවේ තියෙන්නුල්. දෙ සමර් බොඩාකු ගත්තයින පරිචම්පාති තේරෙන්නේ සමට බෝම නූගත්තයි නොම මේ උගත්තයයි සම්මතනෑ ගොල්ු ෝක උගත් කමනෑ නමුත් මේ සංස්කර සාකශන කහොමතියෙනකට අදන්නවා ද්‍යාව කියෙනන ද ක න්න විද්‍යාව නීම මේ සකස් වන්න කියලා රූ පරියා ැන කියනක න්නවාම මේ ේදනාව ැව වනීම සං ැති වන්නීම ේතනාව පහල වන්නීම පස පස සිද වන්නේ මේ නිකා ඇති වන්න තන ර පස්කන්ද කියනීමේ ේදන කන්ද කියැනීමේ මතු ඇතිවන සං කන්දක කියැනීමේ තමතුළ ගොඩන සංස්කකාරස්කන්ද කියනේ මතු තිව වෙන මක කියලා. හරි ලස්සනට. යා මේ ධරම පිළිබඳ ගැඹුරුවවිීමසීමක්තියන දැන් අපි තියෙෙන අපි වීමමසාහගඩ එකයි ඒ ඇන අපි හැමවෙලාකොම විමසන්නන්නේ බාහිට හිත වික්‍ිපත කරගන ඒවා ඔුසේ ආවාදයක්කහො නො එක අතහරල දාලා තමන්ම කියවන්න පටන්ගන්න තමන්ගේ ඇතුළ දිහා බලන්න එතකොට තමන් තුළ අවබෝධය හදාගන්න පුළුව මොකද තමන්ගේ ඇතිවෙන ක්‍රියාවලි හඳුනාගන්න තමයි පටිච්ච සමුපාදය කළෙනක් වදාලේ එතොට පටිච්ච සමුපාදය කියනෙ එක පිනත්න හරීම ගැඹුරුව එක ඒ පටි සමුපාදය පිළිවඳ හොදට බණ හන්ඩ. නිගම් බණහාන්ඩ මොකද මේ දැන්ට තේරෙනවා මේක හොදට ඉගෙනගන මේ සමාරාට කතා කරලා කියනවා ස්වාමිනාන්ස අපිට මේ වැඩ පිළිවෙල කරගඩ හරි ූමනවත්ති වා අපට උදව කරන්න කියලා. මුලින් හොදට ධර්මී ඉගෙන ගන්ඩ. හොදට බණහලා හලා දරමින් හොත්තට ඉගෙන ගන්න. ඇයි මූලිකමසින් අපි ගොඩ නගා ගන්න වන අනුමාන ඥානය අනුමාන ඥානය. ලෝකයේ තියෙනවා? අනුමානයේ සහ ප්‍රත්්‍යක්ෂයේ කියල එක අනුමානයේ සහ ප්‍රත්්‍යක්ෂය මුලින්ම ගොඩ නගා ගන්න එක ඇන පින්වත්නී සම්පූර්ණයෙන්ම ඥානයේ සීමා දෙකත් තියෙනවා එක ඥානයේ සීමා ඥානයේ සීමා තම බුද්ධ දේශනා කියෙන පරිජානාති විජානාති පජානාතිකය ඥානක එක සීම එ ලෝකයේ කතා කරන බුදුරජාන්ේ දේශන ඇතර මෙම පෝෂණය වුණේ බුද්ධගම බටයි ලෝකෙට මේ අනමානනිසා ප්‍රති්‍යයක්ක්ෂ පිව ප්‍රස්ථ කිවීමක් නෑ පෙරදිග දර්ශන පෙරදිග ෞ්ධ ඉගැන්වීමම්මලින් තමයි බොහෝ කාරණය එකතු කරගෙන තියෙනෙ ලොකෙතිනව අනුමානයසාහ ප්‍රත්්‍යයක්ෂයේ කියලෙ එක. එකන මුලින්ම අනුමානඥානයක් ගොඩ නඟා ගන්න. ඒ අනුමාන්‍යානයේ ගොඩ නැගෙනනීමේ ධරමිය හලා මෙහෙමෝුණම මෙහෙමනාම මෙහෙමයි කියළ කතාව දන්න අනුමානයට දන්නවා. එතකොේ අන අනුමාන ඥානය හැබැයි ලෝකයේ අුමාන ඥානයේ ප්‍ර්තියක්ක්ෂ වසින් පිළිගන්න හොඳන මොකදක ඇත්ත වන්නඩ පුල බොරුවවෙන්න පුුව අනුමාන ඥානයක් ගොඩනගාගන්න එතකොටඒ අනුමාන ඥානය ගොඩනගාගෙන තමයි ප්‍රති්‍යක්ෂ ගවේෂණය පත්තට එකතු වන්නේ එකැන දැම්ම බදුරජනසි වදා ලෝකය ලෝකයේ අනුමාන කරන දේ ප්‍රතියක්ෂි වනි මරණින් පස්ස. ැන ලෝක අනුමාන කරනවා යා මෙහෙම හින්න මේ මිටයුත් මේ මිටියයුතු දෙවියෝ අතරට යන තිර දෙවියවතරට යනවා කියනක් කවද වෙන්නේ මැරුණට පස්සේ ඒම වැඩි පිළිගන්ඩේ අන්ඩිපා මුක මරණින් පස්සේ ඩි පිගන්ඩ අන්ඩිපා ප්‍ර්‍ය ෂ ට ඉද්‍ර ්‍යයක්ක්ෂන ත මකදක පිළිගන්න තතුර ක්න කාර හසල නිව ඒක මරණින් නිහ පැත්තික් නම ඒ මිනිසු හනවත මරණ දැන්නනීමද නිවන් සැපල බේවා කියලා ඒ මිනිස්සු මෝඩ කමට කරනන්න වැඩක්න. එමනිසුගේ යන මේ සංස්කෘතික දහරාවේ වටිනාකම් එක එමිනිසු කරන්නේ නමුත් නිවන කියන්නේ එකන නිවන කියන්නේ මේ මොහොත තුළ ඉදදිට්ට සුතමුත විඥාතේසු අහන දකින දැන හිතලෝ හිතන ලෝකයේ තුළ ප්‍රියභාවේ මඳරභාවේ දුරුවීමෙන් පියරූපන් සාතරූපං. ියභාවේ මදුරභාවය දුරුවවෙල එත්තේ හ තන්නා උපජමාන උපජති ඉදදිට්ට සුත මුත ලෝකයේ තුළ අහන දකින දැනෙන හිතන ලෝකේ තුළ ප්‍රිය මදුරභාවේ දුරුවීමෙන් තණහාාව ඇතිවෙන් නැත්තං ඒය ලෝකය කෙරෙහි. තන්නාව ඇතිවෙන් නැත්තං. නිවිස්සමාන නිවිස්සති. එතකොට තන්නාව ඇතිවෙන් නැත්තං ඉදදිට්ට සුතමුත විඤ්ඥාතේසු චන්දරග විනෝධනං ිය භාවේ මදුරභාවය දුරුවෙලා මේ ලෝකේ දකිනකොට ලෝකේ ඇහෙන්නකොට ලෝකේ ගැන හිතෙනකොට ලෝකයේ ගැන සංවේදී වෙනකොට ඒපුද්ගලයා තුළ චන්දයයිරාගය උපදින්නන්නේ. චන්දයක අනමකක්ද කැමැත්ත. රාගගැන ඇලීම කැමැත් අයි ඇලීමයි දෙක හිතතුළ හට ගන්න කොචරූප බැලුව චන්දරාග බිනෝදනං ඒකට කියනවා නිබ්ාන පද මච්චුතං ඒක ස්ථාවරවීමටි ක නිර්වාණය තු නිර්වාණය කියල කැමි අදකීින් පරශසේතුල තුව ත්වක්මිසම මරණ හැත්ත හම්බික් න්නෙම ඒ එක මතරබුදුහ හල කාලයම්බෙනකුත් නෙම දෙතකො හැයිම ඉදදිට්ට සුතමුත විඥාතේසු හන දකින දැන හිතන අදකින් චරයිතන ලොක ඇදකීම අහනවට වඩා පේනවට වඩ දැනනට වඩ හිතෙනට වඩා ලෝකෙ කොහෙද සංවේදනා කලන්නේ ලොකෙ කොහහිවත්තන්නේ නිමාන සංවේදන න්න ඒය ෝකය කෙන චන්දරාගේ මෙහි ජවත්වල ඉන්න කාලිම දුරුන්ද අපි චන්දරාගේ ඇතිවෙනවානි ඒක ඇතිවෙන් නැතිවිදියට යම් දවස චිත්ත සතානතුරට ස්ථාවරත්වය කෙන ස්ථාවරත්තවය කාවට පස්සේ ඒකට කන නිබ්බාන පද මච්චුතං ඒ පඒත් සභාවිටිකන නිර්වාණය කියල එතුොර ඒ ිස්ථාවරවීම පිණිස අවශ්‍ය විදික්‍රම වැඩපිළිවෙල ක්‍රියාමාර්ග රීතය මොකක්ද නීතිය මොකක්ද විදිවිධාන මොකක්ද න්‍යායාත්මක පදන මොකක්ද භාවිතයේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට පැදිිරලා තිය. එතුකොට ඒ ස්වභාවේ මතුවෙන්නේ ඒයාකාගින් අත්ලන්ගේටගින් ආ්ඩුවන දෙැ මචර කල් කලා දැම අන්මොකක්ද ම තත්ය අහණ්ඩුවන් නැඇයි එයාටම පුළුවන් මගේ අවබෝධය කොහොම එකක්ද කියලා ප්‍ර්‍යක්ෂ කරගන්න එච්චර. ද කාලෙ ක්‍රමයන් තිබම සමාරයි කියලාතියනවා මේ දවාදස එකන සම්පූරෙන් අවුරදු දොළහක් සමහරාගමික කණ්ඩායමිදලතියෙනවා අවුරුදු දොළහක් එක දිගට ඔයා ධරමේ ඔයා අපි ඉන්න ක්‍රමීට හිටියොත් එ හම ඒ අවුරුද දොලාකෙටියට පස්සේ සම්පූරෙන් අවබෝධයට හවුරු වවා කියලා කියලා තියනෙනවා එත ඩෙගුල් බැල අවුද දොහක් කොහොමරි එක දිගට ගොලගි ක්‍රමීන් අවරදලහ කල්ිකුත්තුනම මේ කල්ි කකුත්තුච්ච කියන යා කියල කිය කන අවබෝධ දැන් තුළ තහවරුයි කියෙල්. එතරට බුදුජාන්සක වාස හිමිකන්නමේ. අවුරුදු දොලාක් කියින්දල කල්ලිකුත්තනක න්නේමේ බදුරජාන්සික ව දාල ධරම තුළේ මේ මහොත තුළල එකතුනුත් ඒ මහොත තුළ යා තුළ යම්කිසි සම්සිඳීමක් ඇතිවනොත් යාගේ අවබෝධ මොත තුළ ප්‍ර්‍යක් වනවා. එතුොට දැම්ම ලෝකයේ තියෙනවා අනුමානයේ සහ ප්‍රත්්‍යක්ෂය කියල දෙයක් අනුමානය ඥානයේ ගොඩනැගෙන හොදට බණහණ්ඩුවන් කෙනන කිය ල ඔච්චර බණහන්නන්නේය. ට දහැම වෙලා ඒ අුමාන ඥයානී ගඩනග ගන්ඩි පායි. එතට අනුමාන ඥානය හැබැයි බොහම මැදහත්ව හඩුවන මේක මයි සත්‍යය මේකමයි ශ්‍රේෂ්ඨි කියල හන්ඩි පා. බද්ධ දේශනාවත් අහ්ඩි පාහිම්. බුද දන නේ මහදස ගඩි පමකො බදුජාන්ස පට ව මන්ස සූත්‍රද මතක්කලා මේ නුම්බලා මං ගැනද ප්‍රශ්න කළ යුතුයි. මගේ අවෝධ ගන ප්‍රශ්න කළ යුතුයි පිරිණිවමංචේෙද වදාලා මනුබලාට මගැ හරි ධර්මීගෙනහරි සංය ග හරි ර්ගගේ හ න ප්‍රති පද ප්‍රශ හන්. ැන් පස ක් පම ම පිනිිුවම පේවා කියලා බද බලට බිරිනිවාන් මංචකගේ උන්හස සැත පිලායින්දල කියනවා ම ගැෙන හරි ධර්ම ගෙන හරි සංගේයග හරි මාර්ග ගෙනනරි ප්‍රතිපත්ති ගෙන හරි මොවාට ද ශ න න්ස ග හන් මේ අන්තිම අවස්ථාව දැ න් සස ර පුුව මුොද අපි හගන්න ැරුණාන් කිය හන් ප කියන දහගන්න කියනවා දී ැමහම ලෝක කවුදහෙම කියන්නේ තමන්ගේ අවසාන වෙලාවේ ඉ එකැන තමන්ගේ අන්තිම අවස්ථාවේ අන්තිම වෙලාවේ කවුදහෙම කියන්නේ එහ මැහවත් කිය ම අරුවෙන් ඉන්න ඔයා ඔයා වැඩබලගැන මේ ලාව වානොද කිය කියන්නේ. නැවත් අපේ බුදුරජණස බල උුණ සරුවච්ඥයි. උහස ගැන හයනකොට තේරෙනවා ඒ විශ්මිත අවබෝධය අධ්‍යාත්මික භාවන මේ ඥානනිසා සංසාරය දියුණු කරපු ගුණධර්ම මත ගොඩ නැගිච්ච විශාල අධ්‍යාත්මික ප්‍රවේශයක් ඒකට කාටව තබියෝග කරන්න බෑ. කාටව තබියෝග කරන්න බෑ එකට එතකොට දැන් මේ විදියට තමාව ප්‍රශ්න කරන්න කියපු ා විශ්මිති ගැන්වීමක් තියෙන් එතකොට දැන් අනුමාන ඥානයක්තියනෙනවා ඒක ගොඩ නැගෙන හද ධර්මය හ්ඩුන් එතුට ධර්මයහනකොට යා තුළ ආනුමානික ඥානය ඒකට අපි ධර්මය කියන්නේ තරුණ ප්‍රීතිය කියලා ඒකර කිය පාමොද්ජය කියලා කියනවා ඒ පාමොද්ජය කියන්නේ මෙහෙම කළොත් හරියි වගේ නික කළොත් හරි වගේ නිකං පොඩි සතුටත් තියෙනවා ති මෙහෙම කරලා බලන් ඕනනී කරන්නව හරි අන්ඩනා හිති කොත් හරියි කලොත් කරලනේ තවම කලොත් ඒ කන පාමොචද්ජය. ඒ පාමොදජය ඇතිවෙනි සද්ධවත්යෙක්ක. සදධාහන තම් පාමොදජය ඇතිවෙන්නේ. මොක සද්ධාව තිබ්බොතම ධර්මියයාහන්නේ. බුදුරජන්සෙන ධර්මගන සංයාගන යම් විශ්වාසය ඇතිවුණුොත් යාහණ විශවාසය තවම තහවරම වෙලානෑ මොකට සදධහ ඉද්‍රී සම්පූර්ණවෙනි අරහත්වයේදී. මොක මේක පත්්‍යක්ෂ වෙනකොට තමයි තහවරුවවෙන්නේ බුදුරජන් වන්සේ මයි. මේලෝක පරම සතය පැදිලි කල කළේ තමන්තුරට ප්‍රත්තික්ෂ වෙන්න්නවඕන. අනමාන යන සදධහන න සදධා න ය අඇත නැවිල මේක වාඩව ලහ මොකද තු ප්‍රති්‍යක්ෂවෙලා නෑ යෝබෝධේ ප්‍ර්‍යයක්ක්ෂ වි්ා ඉද තුලුවන්න ඉද ොම ාගන්න අත. නමුත් මේ අුමානයට යයා තුර මේක ඇතිල සදධාවන බුදුරජාසකෙන යම් විශවාසයක් න ධර්මගන විවාස ඇ ංගන විශවාස විශවාසය ඔබට යම්කිසි උපකාරයක් කරන මේක කරලා බලන්න චුට්ටක් මේකැන සංවිදි වෙන්න කිය නමුව. ස්ථාවර පිහිටි සද්ධාවක් නෑඒ සද්ධහ සම්පූර්ණණය අරහත්තේදී එහන රාත්්‍යවෙන කම්ම සද්ධාව දුරුවලතා තියනවා එතොට දැන් අනුමාන ්‍යානක සදහම නිසාාමදජය කියලක්උපදවා තරුණ ප්‍රීතිය හරි ඔබහන්සල කියන අපි කරලා බලන්න ඔය කතා මොකද තරුණ ප්‍රීති කෙන කකාමින්ෙන් උපදදින ප්‍රීතියනනිද මේ බනාගෙනනකට රාගෙහිතේ නෑනි දශේකුත් නෑඇහිතේ මහත් නෑහිත දෙැ බල මේ බනාහගෙනන්න වෙලා රාගදේශ මහන මේ හර බාධර්ම සවාමාධයක්ම රාගදේශම ගලන්නම නෑනිහිතට කයිම නාානක වටන්නේ දැන්ම ටවේ බලාග හිටිය නම්මේ පැයි කියයක් පැතිවලින් එක් රාග ඇති වෙන අයක දේශ කියක ද මේ බනාගන රගයක්ත් නෑද බහොම සංසුන් හිත ති බලන්නක මේකම කොච්චර දෙයද වැඩ බවෙලාවාක් රග දේ මහ ගල නැතුව හිත පවත්ව ගන්න පුළුවන්න්න ඒකම කොච්චර දෙද. රාගදේ මහ ගලන්න ගලන්න රාදේ මහල්ට අනුවතම අප හැසරීම ඇති වන්නන්නේ ලා කොච්ච සසුද ලන්න. එතොටඒ මේ රාගදේශ මහ නොගලන ටමින් ඔබට දැමි කතා හගගේ ව කති කරලාල බලන හොද වගේගක් කියෙනවා. ඒයන රාගදේශ මොහ නොගැලීම මත පොඩි පීතියක් හිතේ තියන මික කළොත් හොදයි වගේනික. එක පාමොදජයේ කියලගෙනවා ඒක නිසාතම හිත ප්‍රීතිය උපදිී. තොර ප්‍රීති උපදදි ධර්මය පුහුණු කන ප්‍රීතිය උපදිනකොට පි පසද ඇතිව වෙන. යත් සසිදිල යනවා ධර්මීට අන. කයතුලත් ම පුද්දුම සංසිදීමක් ඇතිනවා. එතකට පස්සද්දියයේ නිසා ප්‍රීතිය ඇතිවා ප්‍රීති පි නිසක ඇතින ගට දැනට ගන්න ධර්මිටික ගැම්බුරෙන් ඔය හොඳට ධර්ම හරගෙන යනකටහගන යනොට ඇඟට එක දැනන්න පටන්ගන්න. එකිකන් රෝද ගමන වෙනවා ඇග සිල් වෙලා යනවා. පුද්දුමාකාර සනීපයක් ඇදවන බද විශමිත කියව ක් ලක ොහ න් එක දැනටික් කල්ලනවා. එතෝට ඒ ප්‍රතිය නිසා සුකේ ඇතිව වෙන සුකය නිසා සමාධී ඇතිවෙන අන්න හිත වඩන්න පටන් ගන්න එතකොට සමාදියයේ නිසා යථභූත ඥාන උපද අන්න ප්‍රත්‍යක්ෂ ඥානයේ හිත වැඩීමෙන් තමයි ප්‍රථ්‍යයක්ක්ෂ ඥානය උපදින්නේ එතකොට අනුමාන ඥානයේ අනුමාන ඥාණී ැනති අනුමානිිකව හදාගන්නව දැ දුම නගෙනවනම් ගින්නත් තියෙන්ට පුුව හැබැගන්න නැතුවත් දුම නගින්න පුළුවන් ආයකයි හරිියන්න්නත් පුළුවන් වරදීන්න පුළුව දුම නගිනවන ගින්නත් තියෙන්න්න පුළුවන් කියලා අනුමාන කරන. හ එක සත්තිීමම වඩත් පුළුවන් අසත්තිවෙඩත් පුළුවන් එක සට පනාක ප්‍රති මයට හත්තෑෝ ෙර ගින්නත්තින පුළුවන් ගික් නැවත් සමට ඇති කන්දක දුම තියෙනකොට එක ගින්නක් නැතිවින්න පුළුවන් හැබැයි ගින්නක් නිසා දුම නගිනවා කියනක සම්භවිත හැඩි. අන්න අනුමාන ඥානය ඇබැයි අනුමාන ඥානයේ නිසා එයා යම්වෙලාව කමාරුවෙන් අමාරුවෙන් ගිහින් ගින්න බව දැනගෙන ඔව මෙතන ගින්න හටගන තියෙනවා කියන ප්‍රති්‍යයක් සවබෝධයටයනවා එකඇන ැ මේ කය පිළිබඳව ප්‍රත්්‍යයක් ශවබෝධයටයනවා එකන මේ රූපය කියන්නේ මම මගේ මගේ ආත්මයකල සත්ව පුද්ගල ආත්මී සවභාවයක් අප පවරගෙන ඉන්නවා. නමුත් මේ බදල බද හාදුර. ිරනු බදල පහැදිලිරද්දී තේෙනවා මේ පටි කොටස් විසක් තියෙනවා ආපෝ කොටස් දොළහත්තියෙනවා තේජෝ කොටස් හතරක්තියෙනවා වායෝ කොටස් හයක් තියෙනවා එයට පස්සේ ආකාසධාතු කියෙන මේ ශරිරයේ අවකාශ ධාතු අක්‍රියත්මකරන විඤඥා ධාතු තියෙනවා මේ ධතු හයක් තියෙනෙකළ හයකට බෙදල පෙන්න්නනවා මේහ එක තුනාම සත්වයෙක් පුද්ගලයක් ගැහැනියක් පිරිමියෙක් අම්ම තාතා දුවපුතා කියලා අපිඔොලේ සංඥා හදාගන ඒවාට අනුව හැඟීමම් උපදිනවා ඒවාට අනුව හැඟීමම් උපදිනවා ො ේවාට අනුම සකස්වීමට හැගීම උපදින බදල ෙදල බෙදල බැලවට පස ලස්සන මරූපයකුනත් මේ පටවිකොට සා මේමෙන් වෙලා තියද අපි ාගයක් උපදින්නෙත් නෑ දේශයක් උපදිනෙත් එහනම් මේ අපි මේ සකස් කරගත්ය එක යතාාර්ථවාදීමම චින්තනයක් වඩබේ පරමාර්ත පරම සත්‍යයක් වඩබෑ අපේ හිතයි රෑගට ාග දේස උපද ොහෝ පදවාගෙන අපි එලිය වැඩ කරන්න උත්හ කකාලාට පමමාර්තය වෙන්න බෑමකොද ඒ පරමාර්තය මේක නිමේ කියනක තෝරන්න බුදුරජනස විජවාදී පරියායක් පාච කරනවා බෙද බෙද කියනවා එත බෙදෙද කිය බෙදබෙද කියපු කතාවතුන යම්කිසි අනුමානඥානයක්හදාගෙන බෙදබෙදාඩ කියන්න කතාව තුළ හිත වැඩීමට තමයි දාතුමන සිකාර භාවනාව කායානු පස්සනා භාවනාව නවසීවතික භාවනාව අසුභ භාවනාව පවා සුබ සඥාව දුරුවන්න බෙදනවාොට ැු ාව පටි ොටස් විස්සකටම බෙදනවා. ේස් ෝම් ිය දත් සමස්නහර ඇටෑට ැඳලු අකු ගඩු අදවතක්මාව මොලය ඇ බඩදිවෝ ඇවිදි බෙදනවා. ආපොකොට සුත් බෙදනවා ඒේම තා හඩිය කන්ු ලූරුණු තෙල් විදිර ඒ ටික් බෙදවා. ෙලක මේක කතා දෙති තිස් දෙෙක්කට බෙදල මේක කියන්න මේ පිළිව හිට පුහුණු කරනවා. පුහුණු කරනට ලොකු ගණංඥාවත්තියනවා මේක සත්වයෙක් පුද්ගලය කාාත්මයක් ආදරය කරන කෙන පෙම ට ි. න්නටන්ගන එතටි එකන තෑ බෙදුවට පස්සේ බෙදපු කොටස් වල ඒට පස්සන් පටියක් තිබ බන යම් කෙනෙ ගැන දේශයක්ක එක ඇතිවින්නත්නයි මේ දේේ කැ සකස්වීමට ඇති වෙච්චේ එක. බෙදුවට පස්සේ මන්ද දේසකරපු කෙන මේ මං ආදරයකරපු කෙනකල හොයාගන්නත් බෑ මේ පරමමාර්තයතුයි හතුන මෙන්න මේ විදිේ යතාර්වාද චින්තයකට විවෘත්ත වෙන. ින යතාාභූත ඥානී කලා අන්න එතකොට මේ හිත වඩකොට තමතුළේ සත්‍ය ප්‍රත්්‍යක්ෂ වෙන. එතුන මේ ලක හැම තැනකම මේ සත්‍ය පේන කොට රාගේවත්දවේ සේවත් මෝහෙවත් තමන්ගේ හිත තුළ හටගන්න නඇතුව යම් කිසි සංසිදීමක් ඇති වෙනවා. එතකොට අනුමාන ඥානය තුළින් තමයි ප්‍රති්‍යක්ෂේ කරයින්න තු ප්‍රත්ති්‍යක්‍ ඥාන උපදදින්නන්නේ හිත වැඩීමමත්. අනුමාන ඥාන උපද ගන්න පුළම් බනාහලා හිම් න හල කවරුවත් නිවාදකින්නේ නැත නහලා නිවදින්න්නබේ ති නහලත් නිවදකින්න පුළුවන් අර අනමාන ඥානයවසි තා පලල් විශලේෂන තින කෙනකුට. ැඹුරු විශලේෂනයකට ඉතාම තිවුණු විශලේෂණයක් කළ.කැන ගික්න්න ගින්නක් කටගන්න නැතුවදුමන ගින්නත් පුළුවන් ගින්නක් නිසාදුමනගින්නත් පුළුවන් ගින්නක් ඇැතිවෙන සාක්ෂි මොනුවද. එතවොට ඒ වගේම ගින්නක් කැතිවෙන්න බලපාන ප්‍රමුඛසාධකේ පාරිසක සාකමට තියන වදයි වගේ තා මහිදලත් අර ඇති පේන ගින්න දි හා බලාගෙන තාම තියුණු විශලේෂනක යන්න පුළුව. එහෙම විශලේෂණයකටඒගොල්ලනපිෙනන ප්‍රඥාවවාධිකයි කියලා. හිට රි පුත්හාහරවාගේ බනටිකාාග නිඳල ස්ොන්න වුනේ. නමුත් අදහෙම ප්‍රඥාවක්නේ ඒනිසා අපිට අනු ප්‍රත්්‍යක්ෂ ඥානයේ පිණිස හිත පුහුණු කරන්න වෙනවා. එන අනුමානඥානයේ සම සුතමය වසින් ගොඩනග ගන ධර්මශ්‍රවනය කරලා ප්‍ර්‍යයක්ක්ෂ ඥානයේ භාාවනාය වසින් ගොඩනග එන හිත වඩන්න ඕන්. වඩන්නේ නැතුව දැ කාය පිළිබඳව ඇත කතාව තේරුම් ගන්න පුළුවන් මේ කොටස් ටික තියෙිකිළ කතා කරන්න නමුත් ඒක ස්ථාවර වෙන්න නම් ප්‍රත්්‍යක්ෂ වසිෙන් දකින්න නම් මේ හිත පුහුණු කරන්න වන පුහුණු කරනකට ඒ එක දර්ශනය වෙනෝ තමන්තුළ තමන්තුළ දර්ශනය වෙන ඒ හොඳටම තේරන ඔයා තමමාදකන ැම රේපිලව තමතුලයම් දර්ශය පහල වන හිත හොදරම යු ප වසන ලක් කරගන වඩනකොට අ හ ලග ේ හතු ල පුලන් විද අධ්‍යහත්මී පවේශය ඇතිවන එකක බටිව බට ක්ගේ හිතේ හැබයිති හිත වඩනායක දන්නවා හිත වඩනාය දන්නවා. දැංවයි සමාරට දැවේ සහරස්වාමනාහසලාහිම අපිට හම්බවෙලත්තියන දැන්ව හරදයා බාදගේ තත්තුවලදී. එඒ මේ ප්‍රශ්න විදවය මනස මෙතන තයි ැටලූ යන කෙල ට මතකක සානස කො ෑ එතන නම ප්‍රශ්නිතිය ප්‍රශ්නීතියනේ දමනිවල. අ වෛද්‍යෝරයක් කියන පරිීක්ෂා කරල නෑනි ම්න්නස පමි බලන්න මේ රපෝට් ති නමම අර සානස නෑම කියන නෑ ොතන නිම ෝ ප්‍ර්නීතියකෙ ඊට පස වෛද්‍යවරයයට එක්තරවලලා ඔහු කීන්තිිගන්නවා ේන්තියගෙන කියනවා හරි හාමුදුරුව හෙම කියනවා නං. දැම් මගේ මං මං අෛද්‍යවිද්‍යාව දන්න කෙනෙක් නවත් ඔබහන්සේහම කියනවාම නං මම අභියෝගේයට අයවතාවක් කරන කියලා අරහාමුදුරෘත්තික යම් ගැටුම කුත්හදාගන එක කර ඉටවස බිම් බලාගෙන අවරි පෝට් ගත්තරග ඒ කියන්නේ මේ කායේ ක්‍රියා ඉතාම සියවු දර්ශනය පහද වෙන. හිත වඩනකොට හිත පුහුණු කරන පුුණු කරන අභ්‍යන්තය තුළ හිත පිට මේ හිත පින්නවත්න්නේ පුදදුම විදිහයට වඩන්න පුළුව. මිනිසු දන්නේෑ හිව වඩන්න පුළුවන් කිය මිනිස දන්නමක මිනිස හදන්න පුළ. ෞතික ෞ්තික ම තු හද පුුව ිම හක ගයාම යක ්‍රෘෂිමත් කරන්න පුල නිසුදන්නවා ැනගේ පෘෂ්ිමත් කරන්න ලුවන් කියල න්නග හදනවා. එට කෝමහද එක ඒ ගුලන්ට තේරනනය හදන්න පුුවන් නමුත් ලක කවරුවත් න්න හිහදන්න ලුවන් කියලා. අපගේ බුදුරජනසු වදාලා හැර ලෝකෙ කිසිමේ ගැන්වීම නෑ හිතවඩන්න පුළුවන් කියලා. හිත වඩන් පුළුවන් හිත හිත ගොඩාක් වැඩ කරන්න ලෑස්ේ නමුත් අපි හිතට වැඩදින්නේනෑ හො ලන්න හට උදේට මම හරහහාට නැගිටන්න මෝන මට වැඩතියෙනවා කියලා බරපතල විදියට තමන්ගේ හිතටආභියෝග කරලා කිවෝ. හරියට මහතරහමාර්ට හැරෙනු. හරියට මහරහාට නැගටින්න පුළුව මිනිත්තුවක් වත් එහමේ වෙන්නතු නැගිටින්න පුලුව. ඒක ඒක ිංචි පුංිදේවල් ඔබට අදගේවත් තාම සරල දේවා ඒකෙන් තේරුම් ගඩ මේ හිත ගොඩක් හිතහරහා වැඩරගන්න පුළුවන්බ. ඒැන හිත වඩනකොට තේරන මෙක මොකද මේ ඔක්කෝම හිතන් අපිහදාගෙනන්නේ හිතින් හදාගනින් චිත්තේ නී ඇති ලෝකු හිතින් මේ ලෝකේ මවාගෙනන්නේ ඔබේ ලෝකේ ඔබගේ හිතට සාපේක්ෂ ගොඩනැගි ලතිෙන්. එතකොඩ මේ ඔබේ මේ හිතන් තමයි වටිනාකමදී ලතියෙන් මනිසුන් චාහිතයේ තමයි චන්දය ඇතිවන්නේ තයි වේදනාව ඇතිවෙන්නේ තමන්ගේ හිත තුළ මිනිසු හිතිං වේදනාවවිඳන්නේ මිනිස් අඳුනා ගැනීම ඇතිවෙෙන හිතන් සංඥා පහලවෙෙන හිත තුළ ඒවට අන සිතුවිලි ගලන් හිත තුළ කො තුල ඇති වෙන සිතු විලි වලටනු මනිසු වැඩරනවා යි එි වැඩ කරන්න ලෑස් න තකොට එලිය වැඩරනකොට අපිතනමයේ එලි වැඩ කරන එක තමයි පරම තත්වය කියලා නෑපින් නත්නී හිතින් තමයි ලෝකයේ නිර්මාණය කරගන්න ඒ ඇන්න දැන් හිත දැ මේක මේක ඔක්කෝම අන්ද මන්ද වනාට පස්සේ අන්ද මන්ද වනි අවිද්‍යාව අවිද්‍යාවෙන් ව වඋනාට පස්සේ මේ ලෝකයේ අනවශ්‍ය වටිනාකමක් අප දෙන ලෝකට. අනවශ්‍ය වටිනාකමක් ලෝකෙට දීලා ඒ අනවශ්‍ය වටිනාකම ලෝකට දුන්න හිත රාගේ ඇතිවෙන විදිරට වටිනාකමක් දෙවා දේශේ ඇතිවෙන විදිට වටිනාකක් දෙනවා මොහ ඇවෙන විදිට වටිනාකමද දෙන. එතකොට ඇතිවෙන්නේ රා දේශ මහොකොහද හිත තුළල දෙැ මට යම් කෙන ගන රාගයක් උපදින. එයා දන්නත්නේ මගේ හිත රාගේ ඇති ව වට එතකට එ රූපේ රගගේ මකක්කොත් ඇතිවෙන්න ඒරපය දකින මගේ හිත තුළ ඒ රූපය අතාර්ථයෙන් ොදන්නතාක් කල් ඒ රූපය දකින හි ම හිතතුල් රාගේ උපදින. එතකොටේ නං ඒ රූ දැන් අපිතයින්නොනෙමං යාටමයි කැමති මං යාටමයි ආදරේ ම යා මංගේ මගේ ජීවිතේ තියෙන්න්නේෙ කියලා කියනවා නමුත් පින් අත්නී යාටම ඇතිවුණු රාගයඇතුන යාගේ මොක්වත් තුළ නෙමේ තමන්ගේ හිත තුළ එතට එලිය දකින ලෝකයේ එයා තුළ පතින යතාර්ථය කුමක්ක ගැබු විමසුමකට යනකොට රාගේ ටිකටි ආඩුවෙනවා මේ සත්ව පුද්ගල භාාවේ තුළ යයාාර්ථවාදී චිින්තනයකට ගොඩන ගන්න තමයි බදුරජන්න්නසමි බෙද බෙදා විස්තර කර විස්තර කර යතාර්ථවාද චින්තනකට ශ්‍රාවකය එකතු කරන්නේ. එතොට විනිවිධයන වැටහීම එකට අපි ප්‍ර්ඥාව කියල කියනෝ එක ර්ශෂන මාර්ගේ සම්මාධි්යක නොන්න දකින විදිිය නිව දිවිදියට දකින්නටගන්න. එක ලෝකයේ මිනිස්ස හරියට දකි න්න. ක ගේ ඇති ව න ගේ දක් හරයට වෙලා න පරමාර්ත වසයෙන් ගැබුරු සත්‍යයක්තුලයා දකලන ඒන ලක අප දකින මිත්‍ය රෂ්ටික. සම්මා ි්ිය කියන්නේ ම ෝක දකින විදිී වෙනස් කරගන්න. සම්පූරණ දකින විදිී වෙනස්ර යාාර්ථ වාදී දැක්මකට න එතකොට වටනා ක හිටින්න. ඒ සම්මාධිට්ිය ප්‍රතිවේද කරගන්න තමයි ඉතුරු අංගවලින් හදව්කරන්න සම්මාධිට්ටි කූට ප්‍රාප්තියට අපි කියෙනනවා අරහත්වය කියලා. එයා තුළ දැක්මත් අහවුරු වෙනවා අන්න එහෙම දැක්මකට අපි මේ සරල දේශනාවක් අද කළේ පොදු දේශනාවක් මේකේක මට්ට මෙයා ඉන්න නිසා. හැමෝටම යම් කිසි ආනුමානික ඥානකින් ප්‍රත්තික්ෂය කරා යන්න පුළුවන් වේවි කියල හිතාගෙන කරපු යම් පැහැදිලිකිරීමක්. මෙ පැයක දේශනාව හැම දෙනාටම ජීවිතාව බෝධය. දර්මාව බෝධය පිණිස උපකාරවේවා කියලා අපිදේශනාව නිමාවට පත්කරනවා. සතර වරං රජ දරුවන් සක්දේවිඳඋන් ප්‍රධන, සියලු දිව රාජ මණ්ඩවල්ටත් බ්‍රක්්මරාජ මණ්ඩලවල්ටත්. අभීචයේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ කුසල් නිවන් දොරටුවක් පිනිසම වේවා. ආකා සට්ටහාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඤ්ඥන්තං අනු මෝදිත්වා චිරංරක්කන්තු ලෝක සාාසනං ආකා සට්හාාච බුම්මට්ටා දේවානනාගා මහිද්දිිකා පුඤ්ඥන් ත අනු මෝදිිත්වා චරං රක්คําන්තු දේශනං ආකා සට්ටහාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඥ්ඥන්තන් අනු මෝදිත්වා චිරංරක්කන්තු මං පරම්ති ඔබැහැම දෙනාටම තෙරුවන්සරණයි.